දැන් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ගත්තම ඊයේ මාධ්‍ය හමු කිහිපයක් තිබුණා. ඉතින් කියවෙච්ච දේ තමයි වැටුප් වැඩි කිරීම සිද්ධ කිරීම හරහා වැටුප් විසමතාවක් ඇතිවීම වැළැක්විය යුතුයි. මොකද වෛද්‍යවරයෙකු වැටුපයි හෙදියේ වැටුපයි සුළු සේවකයෙකු වැටුපයි කහා සමාන තලයක තියන්න බෑ. ඒ අතර පරතරයක් තියෙන්න ඕන. ඒ සඳහා මේකට වැටුප් කොමිසමෙන් දීලා තියෙන සූත්‍රයකේ සූත්‍රය අනුව තමයි වැටුප් වැඩිවීම වියුත්තේ. ඉතින් ගැටලුකාරී තත්වයන් ඇති වෙනුන්නේ මෙන්න මේ තත්වයන් කඩ කරහම කියලා. ඇත්තට මේ සූත්‍රය හදපු විදිහ ගැන ඔබතුමාලගේ සංසදයක් විදිහට ඔබතුමාල මොකද මේක හිතන්නේ? මේක නිකන් දේවවාදී එහෙම නැත්නම් මේ බමුණු කුලයක් විදිහට වෛද්‍යවරුන් ඔබතුමාල කණ්ඩායම ඉන්න ඕනද? හෙදියට ඒහා සමාන තැන නැද්ද? ඔබේ අදහස මොකද්ද මේ ගැන? ඇත්තටම කියනවා නම් මේ අවස්ථාවේ රාජ්‍ය සේවයේ උපරිම අසරණ භාවයට පත් වෙලා තියෙන්නේ වෛද්‍යවරුන්. මම පොඩි විශාල අයිස්බර්ග් එකක පොඩි මේ ටොප් එක විතරක් ගැන කියන්නම්. වෛද්‍යවරුන් දෙවැනි ශ්‍රේණියේ, පළවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය කියලා තියෙනවා. තුන්වෙනි ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් දෙවැනි ශ්‍රේණියට උසස් වෙනකොට වැටුප් වර්ධකයේ වැඩිවීම වැල ඔයාගෙන් ඇහුවොත් කීයකින්ද කියලා රුපියල් 5යි. මේක අවුරුදු ගානක් තිස්සේ වෛද්‍යවරුන් මේක අපේ සංසදය ඉල්ලා සිටන අඩුතරුවේ මේක හදන්න කියලා රජයට බෑ කියලා අපි දන්නවා. අපි මේ මූල්‍යම කටයුතු වලදී අපි පඩිවැඩි කරන්න අර ඉල්ලීම් දෙන්න මේ ඒව දෙන්න මේ දීමනා වැඩි කරන්න කියලා ඉල්ලන එක අරයක් දකින්නේ නැහැ. විශේෂයෙන් රට යම්කිසි ආර්ථික අපහසුතාවයකට පත් වෙලා තියෙන මොහොතක මේ වගේ ඉල්ලීම් කරාම කරලා රෝගීන් ප්‍රාණයපේට ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම රජයකට සිද්ධ වෙනවා ඒ ඉල්ලීම් දෙන්න. නමුත් මෝඩ ඉල්ලීම් වශයෙන් අපිට මේ ඉල්ලීම් ටික පේයි. තව මාසකින් දෙකකින් ජීවන වියදම දෙගුණයක් තුන්ගුණයක් වැඩි වුණාම හරි. මොකද පඩි වැඩි කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජීවන වියදමයි අඩු වෙන්න ඕනේ. ජීවන වියදම අඩු කරන්න කියලා උද්ඝෝෂණයක් කරනවා නම් ඔන්න කමක් නැහැ.